ඔටෝබාත්වය පවතේ සැමදා. මම දැක්කද ඊයේ පෙරේදා මේ නාමල් රාජපක්ෂ මහත්තයා කියලා තියෙනවා පොහොට්ටුවට නායකත්වයේ දෙන්න එයා ලෑස්ති කියලා නේද? ඔයගොල්ලෝ දැක්කත් දන්නා එහෙම කතාවක් එයා කියලා තියෙනවා නේ. මොකද බැසිල් රාජපක්ෂත් දැන් රටේ ඉන්න හින්දා එයා ලෑස්ති මේ පොහොට්ටුවට නායකත්වයේ දෙන්න කියලා. මම දන්නේ නැහැ නාමල් රාජපක්ෂ දන්නවද කියලා. එයාගේ අප්පච්චි එයාගේ බාප්පයි එකතු වෙලා පොහොට්ටුව දැන් රනිල් වික්‍රමසිංහට බාර දීලා ඉවරයි. දැන් පොහොට්ටුවේ නායකයා රනිල් වික්‍රමසිංහ. හයි පොහොට්ටුවක් නැහැ. නාමල් රාජපක්ෂර දීනේ දැන් රනිල් වික්‍රමසිංහගේ ඇමතිකමක් අරන් ඕතන ඉන්න. මොන මොන නායකත්වයක්ද? එයාගේ බාප්පයි අප්පච්චි එකතු වෙලා පොහොට්ටුව දැන් උගස් කියලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ තමයි දැන් පොහොට්ටුවේ නායකයා. ආයි කොහෙද පොහොට්ටුවක් තියෙන්නේ? ඒ රාජ නාමල් රාජපක්ෂ දන්නේ නැද්ද? මන් දන්නේ. පොහොට්ටුවක් දැන් නැහැනේ. පොහොට්ටුවක් කොහෙද තියෙන්නේ? පොහොට්ටුව කෑලි අටකට කැඩිලා ඒ කෑලි අටෙන් රාජපක්ෂලා එකතු වෙලා ඒගොල්ලන්ගේ කෑල වික්‍රමසිංහට බාර දීලා තියෙනවා. දැන් රනිල් වික්‍රමසිංහ තමයි පොහොට්ටුවේ නායකයා, UMP එකේත් නායකයා. දැන් ඒකනේ ශෂේන්ද්‍ර රාජපක්ෂර දැන් ඇමතිකමක් දීලා තියෙන්නේ. දැන් නාමල් රාජපක්ෂර තියෙන්නේ රනිල් වික්‍රමසිංහගේ ඇමතිකමක් අරගෙන ඉතුරු හතර මාස හතර පහ සද්ද නොකර ඕකේ දෙන දෙයක් කාගෙන ඉන්න එක. දැන් ආයි නායකයෝ වෙන්න බෑ පොහොට්ටුවේ. පොහොට්ටුව දැන් ඉවරයි. පොහොට්ටුව දැන් නායකත්වයේ රනිල් වික්‍රමසිංහට දාර දෙන තියෙන වාගේ අප්පච්චි බාප්පයි එකතු වෙලා. ඔයා මොකුත් දන්නේ නැහැ වගේ කතා කරන්නේ මොකද? ඒ බාර දීපු ඉඳලා තමයි රනිල් වික්‍රමසිංහ මේ එයාපෝට් එකෙන් බැස්ස ගමන් අර උපන්දිනේ දවසේ වාගේ තාත්තාව හම්බෙන්න ගෙදරට ආවේ. ඔයා මේ පැත්තේ ඉඳලා ඒ පැත්තට ක්‍රොස් කරලා වික්‍රමසිංහ ළඟින් හිටගත්තේ. වීඩියෝ එකේ ආවේ. ඒ මොකුත් නොදන්නා වගේ එයා එළියට ඇවිල්ලා කියනවා මම ලැස්ති පෝට් වෙන අය මඤ්ඤං කතා කරන්න එපා. නාමල් රාජපක්ෂ මඤ්ඤං කියවන්න එපා. කරන මගුල් ඔක්කොම කරලා ඉවරලා දැන් ඇවිල්ලා නික තොත්ත බබාලා වෙන්න එපා. ඔයා පොහොට්ටුවේ නායකයා නම් වෙන්න හදනවා නම් පෙන්වන්නකෝ වික්‍රමසිංහගේ පනතක් පාර්ලිමේන්තුවේ පරාජය කරලා. පුළුවන් නම් අපි කියනවා පුළුවන් නම් පෙන්වන්නකෝ. වික්‍රමසිංහගේ න හැම පනතරම පාර්ලිමේන්තුව අත උස්සනවා. මහින්දලා එයාගේ තාත්තත් ඇවිල්ලා අත ඉස්සුවා. අයවැයට මෙයා කියනවා ඉඳගෙන මම නායකයා වෙන්න. නායකයා වෙන්න බෑ. දැන් ඔයාගේ කාලේ ඉවරයි. ඔයාට ආයි මේ රටේ නායකෙක් වෙන්න බෑ. ඒ ඔක්කොම ද ඔයාලගේ තාත්තලා බාප්පලා ඕ මහප්පලා ඔක්කොම එකතු වෙලා ඔයා ඔයාත් එක්ක දැන් රනිල් වික්‍රමසිංහට විකුණලා ඉවරයි. දැන් ඔයාට තියෙන්නේ රනිල් වික්‍රමසිංහ දෙන දෙයක් කාලා බලාගෙන ඉන්න එක විතරයි ඔයාට දැන් කරන්න තියෙන්නේ. ඔයාට දැන් කරන්න පුළුවන් මගුලක් නෑ දැන්. ඒක තමයි නාමල් රාජපක්ෂගේ තත්ත්වය. ඒක අපි තේරුම් ගන්න බෑ. බාප්පලා මහප්පලා අප්පච්චිලා ඒ ඔක්කොම එකතු වෙලා පොහොට්ටුව රනිල් වික්‍රමසිංහගේ කරේ දැන් ගැට ගහලා තියෙන්නේ. නාමල් රාජපක්ෂර දැන් තියෙන්නේ ඉතුරු ඔය මාස 6 7 පුළුවන් නම් රනිල් වික්‍රමසිංහගෙන් ඇමතිකමක් අරගෙන ෂේප් එකේ ඉන්න තමයි තියෙන්නේ. එහෙම නැතුව නිකන් එළියට ආयला මඤ්ඤං කතා කියන එකෙන් කිසිම තේරුමක් නැහැ.